සියලුදෙනාට සුබ දවසක්. අද මම වීඩියෝ එකෙන් ඔයගොල්ලන් එක්කන් කතා කරන්නේ කොහොමද මේ WhatsApp එකේ ඇවිල්ලා තියෙන අලුත් ෆියුචර් එකේ සෙටින් ඔයගොල්ලෝ හදාගන්නේ කියලා. මේකෙන් මොකද්ද වෙන්නේ කිව්වොත් එහෙම සරල වෙන්නේ මෙච්චරයි. ඔයගොල්ලෝ කාටයන් හරි මැසේජ් කරනවා කියමුකෝ. ඉතින් මේ මැසේජ් ප්‍රයිවට් ව වෙන්න පුළුවන්. ඉතින් අදකට ව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මැසේජ් ඔයාට පිරලා පිරලා ෆෝන් එකේ ස්ටෝරේජ් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේක එක කරදරයක් වෙන්න පුළුවන්. එහෙම වෙද්දී ඔයා මැසේජ් නිතර නිතර ඩිලීට් කරනවා. සතියකට සැරයක් එහෙම නැත්නම් දවස් දෙකකට සැරයක්. ඉතින් ඔයාට මේ මේ වැඩේ ඔටෝමැටිකලි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දවස් 7ක් අද ඉඳලා දවස් 7ක් පහු ගියපු ඔයාගේ WhatsApp එකේ තියෙන මැසේජ් ඔටෝමැටිකලි මේ සෙටින් එක ඔන් කරාට පස්සේ ඩිලීට් වෙලා යනවා. ඉතින් මේ සෙටින් එක කොහොමද ඔන් කරන්න කියලා බලලා අද වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අපේ channel එක තාමත් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් දැම්ම පල්ලා තියෙන රතුපාට bell icon එක click කරලා රතුපාට තියෙන බලන්න click කරලා අපේ subscribe කරන්න. ඔයගොල්ලෝ ඉස්සරම කරන්න ඕනේ මෙහෙමයි. play store එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ තාමත් මම play store එකේ නේ පෙන්නන්න ඔයගොල්ලෝ දන්නවා ඒක. play store එකට ගිහිල්ලා වෙලා තාමත් ඔයගොල්ලෝ WhatsApp එක update කරලා නැත්නම් මෙතන WhatsApp කියලා search කරාම මෙතන මුලින් එනවා. මෙතන අප්ඩේට් දෙන්න මම අප්ඩේට් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ WhatsApp එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ හිතමුකෝ ඔයගොල්ලෝ මැසේජ් කරනවා කියලා වෙලා ඊට පස්සේ ඔයගොල්ලෝ අපි උදාහරණකින් මෙන්න මේක කියමුකෝ. මේකට ගිහිල්ලා උඩ තියෙනවා මෙන්න මෙතන ක්ලික් එක. මෙන්න මෙතෙන් දෙන්න ඕන. මෙතෙන් දෙන්නේ මෙන්න මෙතන තියෙනවා මේ කොළපාට පටිය තියෙන්නේ. ඕක උඩ ක්ලික් කරලා ඉවරලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට එන්න ඕන WhatsApp එකේ. හරිද? කාගේ හරි WhatsApp එක chat එකට යන්න. ඕගොල්ලෝ chat කරන අදාල් කෙනාගේ chat එකට ගිහිල්ලා මෙන්න මෙතන ක්ලික් කරා පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකට එනවා. මෙතෙන්ට ආවර පස්සේ ඕගොල්ලොන්ට යට බලා ගන්න පුළුවන් disappearing messages කියලා. මෙන්න මේක. මෙතන ඕගොල්ලෝ බලාගන්න ඔරලෝසු ඔක් එකක් තියෙනවා. ඔෆ් වෙලා තියෙන්නේ. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න ඕන. එතකොට මෙතන මැසේජ් එකක් තියෙනවා. ඕගොල්ලෝ මෙයාට යවන මැසේජ් ටික මේ කොන් කරොත් එහෙම දවස් 7ක් ඇතුළත ඔටෝ ඩිලීට් වෙනවා කියලා. ඒක දැනට ඔෆ් වෙනවා තියෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට ඒක ඔන් කරගන්න තියෙන්නේ. ඒක ඔන් කරගද්දි මෙන්න මෙහෙමයි කරන්නේ. ඔබ ඔන් කරලා වෙලා එතකොට මේ ඔන් කරාට පස්සේ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් බැක් ගියාට පස්සේ මෙන්න මෙතන මැසේජ් අවිලා තියෙනවා. ඒක ඔන් වෙලා තියෙනවා කියලා. මේ මැසේජ් එක යාටත් යනවා වාගෙත් එනවා. මෙතන පෙන්නවා ප්‍රොෆයිල් පිච් එක උඩ. එතන ඔරලෝසුවක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේක ඔෆ් කරගන්න ඕන නම් ඒත් අර ස්ටෙප් එක මමයි කරන් තියෙන්නේ. මේක උඩ ක්ලික් කරා. මේ ඩිසපෙයරි මැසෙන්ජර්ස් ගියා. ඔෆ් දෙන්න තියෙන්නේ. එතකොට ඔෆ් වෙනවා. එතකොට අර විදිහට මැසේජ් එකක් එනවා your turn off disappearing messages කියලා. අන්නේ විදිහට තමයි මේ අලුත් සේවජ එක ඔයගොල්ලෝගේ WhatsApp එකේ settings වල active කරගන්නේ. එහෙනම් ඉතින් මම අද වීඩියෝ එක නතර කරනවා. මොකක් හරි ගැටලුවක් තියෙන පල්ලෙහාට message එකක් comment කරන්න. එහෙනම් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාට සුබ දවසක්.